අපි අනුසෝතගාමී ප්‍රතිපදාව ඉපදෙන්න කලින් ඒ කියන්නේ මනුස්ස ලෝකෙට මවකුසෙන් ඉපදුනාට පස්සේ ඉපදිච්ච දවසේ සසරට අහු වෙලා තිබුණේ නැහැ. මම මගේ කියලා. සසරට අහු වුණාට පස්සේ අර කොහාගේ කූඩුවේ කාක බිත්තර දැම්ම වගේ මම ඉපදුනාට පස්සේ මම මගේ කියන දේවල් හදාගත්තට පස්සේ තමයි සසර සාපේට අහු වුණේ. ඊට පස්සේ තමයි අපිට උඩුගම් බලා යන පිරෙන පටිසෝතගාමී මාර්ගයට එන්න ඕන වුණේ. එතකන් අනුසෝතගාමී ප්‍රතිපදාව පටිසෝතගාමී ප්‍රතිපදාවක් තිබුණේ නැහැ. මගුසින් ඉපදිච්චම දවසේ වොන්න. අනිත් එක ළමයා දැක්කේ දන්නේ නැහැ මගුසින් ඉපදුනාද මැරෙනවද කියලා වෙනකොට. මහා මිනිස්සු තමයි දැක්කේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ට කන්ත දුන්නේ. දැන් ඔයගොල්ලන්ට කාට හරි පුරවන්න කන්නාඩිය තියෙන ඉටිපන්දම අල්ලන්න. නිවන්න පුළුවන්ද? නමුත් ඒ පෙනීමයි මේ පෙනීමයි දෙකම එකයි නේද අපිට? අර අර පිච්චෙන ගතියට මම කිව්වනේ මේක කාය විඤ්ඤාණය තියෙන නිසා මේක කූඩුවට බැහැපු නිසා මෙහෙම දැනීමක් තියෙනවා කියලා අපිට. ඒක අතව පොඩ්ඩ අමතක කරලා දාන්න. එතකොට පෙනීම දෙකම එකයි දැන්. පේන දේ අල්ලන්න බෑ. අල්ලන දේ පේන්නේ නැහැ. දැන් බලන්න හරිද කියලා ඒ කිව් කතා දෙක. හොඳට මේක වදින්න මන හොඳටම ඥාණයට වදින විදිහට ගන්න. පේන දේ අල්ලන්න බෑ. ඇත්තම නේන්න දැන් අර පෙනීමයි මේ පෙනීමයි මස්සයට සාපේක්ෂව කිසිම වෙනසක් නැහැ දෙකම එකයි. එහෙනම් අර ඉටි කඳ අල්ලන්න බෑ නේද? මේ ඉටි කඳ අල්ලන්න බෑ නේ? අර ඉටි කඳ අල්ලන්න බෑ කණ්ණාඩිය තියෙන. දැල්ලත් එසේම. ඇත්තටම එතකොට කණ්ණාඩිය තියෙන ඉටි පන්දම ඉටි දැල්ල තියෙනවද නැද්ද? තියෙනවද ඇත්තටම නැද්ද? තියෙනයි කියන්න පුළුවන්ද? නැහැ කියන්න පුළුවන්ද? නැහැ නැද්ද? මේක තියෙනකම් කියලා ගන්න එපා. මේක වෙනව. පෙනීම දෙකම එකයි දැන්. එකත්වය ඔප්පු කරගෙන යන්න. පෙනීම දෙකම එකයි. මම අපි දැන් කරන්නේ ප්‍රක්‍රමශීලී ඥානයක් මේ ගන්න. පෙනීම දෙකම එකයි. එහෙනම් මේකත් එහෙම නෙමෙයිද? මේක තියෙනකම් අරක තියෙනවා කියන්නේ යන්න එපා. ඊට පස්සේ මම තව විදියක් ඔයගොල්ලන්ට යන්න ඉස්සෙල්ලා කිව්වා අර අර අල්ලන් ඉන්න මහා කැඩපත කණ්ණාඩිය ඔබේ මස්සස් දෙක විදියට ගන්න මෙතෙන්දි කා කා කාගේ. එතකොට දැන් දැල් වෙලා කියලා දන්නවද මස්සහ? දැන් නිවන කවුරු හරි මේ ඊට බඳව. උපමාව හද. දැල් වෙලා කියලා මස්සහ දන්නේ නැහැ. දැන් ඉටිපන්දම දැල් වෙලාද තියෙන්නේ නිවිලාද තියෙන්නේ? පුළුවන් නම් මට උත්තර දෙන්න. දැන් තයි මස් ඇහිමි බලාගෙන ඉන්නෝනේ. එතකොට මෙච්චර වෙලා මොකක්ද දිහා බලන් හිටියේ අපි? දැන් කණ්ණාඩිය තිබිච්ච ඉටිපන්දමකෝ ඉටි දැල්ලකෝ. පන්දම නම් පේන දේ දැල්ලකෝ. දැල්ල අපි බලමුකෝ. දැල්ල දැන් කණ්ණාඩිය තිබුණු ඉටි දැල්ල කොහට ගියේ? ගියපු තැනක් කියන්න. දැල්ලක් තිබුණද නැද්ද? මිරිඟුවක් නෙවෙයි දැන් දැක්කේ අපි. දැකේ හීනේ. හීනෙකටත් අන්ත හීනේ නම් තව ඇත්ත කියලා හිතන්න පුළුවන් වගේ දැන් නේ. හීනේ අපිට ඇත්තයි කියලා හිතන්න හරි පුළුවන්. දැන් ඕක එහෙමවත් එකක් නෙවෙයි නේ වෙලා තියෙන්නේ. කියන්න බෑ. නිවන් දකින්නමයි කියන්නේත් ඔන්න ඔය වගේ වැඩක්. දැන් ජීවත් වෙලා ඉන්නමයි කියන්නේත් මේ ක්ෂණිකව දැන් පටිච්චසමුප්පාදයේ හේතුඵල ධහම වෙන වෙනවා. ඒ නිවනට ගිය කෙනෙක් නෑ. ඒ නිවන ඉන්න කෙනෙක් නෑ. දැන් ඔයගොල්ලන්ගේ ඇහැ අර කණ්ණාඩිය විදියට ගත්තොතින් ඉටි පන්දම සහ ඉටි දැල්ල මේ ඇත්ත එක සහ බොරු එක කියලා ඕන විදියට ගත්තත් තියෙනවයි කියන්න බෑ, නෑ කියන්න බෑ. ඒකත් ශූන්‍යතාවය යම්ම නේද ඇත්තටම දැනුත් තියෙන්නේ ලෝකේම. පරමම ශූන්‍යය. ඒකත් කිසිවක් නොතිබුණු මේ දේව වචනේ තියෙනවා. කිසුස්සහන්සේ දේව වචනේ තියෙනවා කිසිවක් නොතිබුණු තැනකින් ශූන්‍යතාවයෙන් ඉපදිලා කිසිවක් නොතිබුණු ශූන්‍යතාවයෙන් ඉපදිලා ශූන්‍යතාවයට යනවා. ශූන්‍යතාවයෙන් ඉපදිලා හේතුඵල ධහමට අනුව සසර යනවා. පෘථිවියට බැඳිලා. ඒ කතාව මොකද්ද? කිසිවක් නොතිබුණු මහා ශූන්‍යතාවකින් ලෝකේ ආරම්භ විය. අහසත් පුරවත් දෙවියන් වහන්සේ විසින් මැවුසේක. දින හතක් තුළ මේ සියල්ල සිදු වූසේක. ඔන්න ඒ වගේ කන් නිර්වාණය. ශූන්‍යතාවයමයි අත්‍තර මොග්ගරාජ සූත්‍රයේ කියවෙන ලෝකේ පරම ශූන්‍යයි කියලා දිව්‍ය ලෝක අපාය ගැන අහනකොට. එහෙනම් දැනුත් ශූන්‍යයි මේ. එතකොට මේ ශූන්‍යතාවය දැකපු කෙනෙක් ඉන්න පුළුවන්ද? දැන් ජීවත් වෙලා ඉඳිද්දි අර තිබිච්ච එක වගේ නම් කණ්ණාඩියේක කණ්ණාඩිය ඉටි පන්දම සහ ඉටි දැල්ල මේක නූල දැල්ල පනවන්න බෑ. ඊටපස්සේ නිවන් දැක්කයි කියලා අපි කියනකොට නිවුව වගේ ගත්තොදි තිබුණා තිබිලා නිවුවද? අන්න ඒ වගේ. දැන් ඇත්තටම මම වාඩි වෙලා ඉන්නේ කණ්ණාඩියේද අර පැත්තේද මේ පැත්තේද? ඇත්තටම මේ කණ්ණාඩිය දිහා තමයි ඒගොල්ලෝ මේ ඔක්කොම කරන්න ඕනේ. මේ බලන්න ඔක්කොම ප්‍රකට වෙනවා. දේශනාවක් කරන වෙලාවට මේ කණ්ණාඩිය මෙතනම තියන්න ඕන. මොකද ඕකෙන් ඇරින්න කඩන්න ක්‍රමයක් නෑ. බේසිම ක්‍රමය ඕක තමයි. දැන් මේ බාහිර ලෝකේ අපි හොයාගෙන යනවාද? අපි භෞතික ලෝකේ තුල ඇවිදිනවාද? පොඩ්ඩක් අන්න උපමාවක් හදනවා. මේ පේන භෞතික ලෝකේ තියෙන්නේ. භෞතික ලෝකේ වෙනම තියෙනවා. මම මෙහෙ තියෙනවා. ඉන්නවා කියන්නේ හිතන් ඉන්නේ.
ඒක නිසා අපිමකක්ද කරන්නේ බෞද්ධික පොළොව උඩ අපි ඇවිදිනවනේ. පොළොව තුළ අපි ඇවිදිනවා, අපි තුළ පොළොව ඇවිදිනවාද? එහෙමද? එහෙමද කියුණාද? ඒක භෞතික ලෝකේ අපි තුළ ඇවිදිනවාද, අපි භෞතික ලෝකේ ඇවිදිනවාද? දැන් අපි මේ පොළොවේ ඇවිද ඇවිද කොළඹ යනවා, හරි යනවා, මෙහෙ යනවා, රට යනවා කියලා යනවනේ මේ පොළොව උඩ. දැන් අපිට ද්විතීයක් පවතින නිසා අපි තියෙන පොළොවේ ඇවිදිනවා. ඒක නිසා එක එක රට රටවල් වල යනවා, මෙහෙ යනවා, හරි යනවා. එතකොට මේ අවකාශ ධාතුව පවා බලන්නකෝ, ඉවලෙට ඉවලෙට ප්‍රසාද වලට මැවෙන අවකාශ ධාතුවක් නේ තියෙන්නේ. දැන් කණ්ණාඩි අරගෙන අපි මෙතන ඉඳන් ගෙදර යනවා. ගෙදර යනකොට මෙහෙ කියලා වැටිච් එක ඉවර වෙනවා. ඔබ ඇහැ කණ්ණාඩියක් විදියට ගත්තොත් ඊට පස්සේ හේ ගියාට පස්සේ හේ හැදිනවා. හැදිලා තියෙන වෙලාවේ උඩු හිත ඒකට කියනවා, වැටිලා තියෙන වෙලාවේ උඩු හිත. ඊට පස්සේ වැටිච්ච දෙයක් ගැන මෙහෙ ඉඳන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ අපි ගෙදර ගැන මෙතන ඉඳන්. ඒක යටි හිත. එළිය තියෙන රූප නෙවෙයි, නාම රූප පත්‍ය දැන ගැනීම නොහොත් විඥාන. දැනගන්නේ ඔක්කොම එළිය තියෙන ඒවා නෙවෙයි, ඔක්කොම නාම රූප පත්‍ය විඥාන. ඔන්න පුළුවන් නම් අද ඉඳන් ඔන්න ඔය වගේ කණ්ණාඩියක් ගෙන තියාගෙන භාවනාව කරන්න. ඔක්කොගෙම ලියනවා අවකාශ ධාතුවේ නිදහස් වෙනවා. පඨම නිබ්බාන තීර්ථකේ උදානේ ඕකනේ බුදුන් වහන්සේ දේශනා කරේ. අත්ති භික්කවේ තදායතන යත්ත නේම පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචායතන න අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන නායන් ලෝකෝ මෙහෙම ලෝක යන්න න පරලෝකෝ උභෝ චන්දිම සූර්යා ඕ තත්පරම් භික්කවේ න ආගතිම දාමි න ගතින් චුතින් උප්පත්ති අපවත්තං අනාරම්මන. අතර හෙල්ලෙන කිසිම දෙයක් නැහැ. හෙල්ලෙන්නේ හිත එතකොටනේ. ඉතර වැනෙන්නේ හිතනේ. එතකොට මේ බලදාන කට්ටිය එහෙම මේ කොහෙද දන්නේ බලදාන්නේ නේ? මහ පොළොවේද විඥානය තුළද? දැන් මේ ඊට කලින් ෂණේ මම කියලා එක්කෙනෙක් හිටියා. යා බල දැම්ම විඥානය තුළ. ඊට පස්සේ අර පොළොව කියන එකත් මායාවක් නෝ.